අදතිතේ හොඳ අලුත්ම ස්ටඩි ටිප්ස් වීඩියෝ එකක් එක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් අය මගේ රික්වෙස්ට් එක කළා තිබ්බා කොහොමද මේ ටයිම් ටේබල් එක හදාගෙන පාඩම් කරන දේ මැනේජ් කරන්න කියලා. මම හිතන්නේ මගෙන් වැඩිම රික්වෙස්ට් කරපු වීඩියෝ එක තමයි මේ ටයිම් ටේබල් එක කොහොමද හදන්නේ කියන එක. ඉතින් අද මම හිතුවා AI වෙනුවෙන් ටයිම් ටේබල් එක කොහොමද හදාගෙන පාඩම් කරන දේ මැනේජ් කරගන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මම ඔයගලන්ට චුට්ටක් විතර ලේසි වෙන්න මම මගේ ටයිම් ටේබල් එකේ ෆෝමැට් එකක් මම ඔයගලන්ට print කරගන්න පුළුවන් විදිහට PDF කරලා පල්ලෙහා description box එකක link එකක් විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයගලටත් පුළුවන් ඕනනම් ඒක download කරගෙන print කරගෙන ඔයාලගේම කියන ටයිම් ටේබල් එකක් ඒ විදිහට හදාගන්න. ඔයාලට තියෙන ඔයාගේ subject ටිකයි වෙලාවයි දාලා ඔයාගේ ටයිම් ටේබල් එක හදාගන්න විතරයි. ඇත්තටම කියනවනම් මේ ටයිම් ටේබල් කියන්නේ එක්කෙනාට වෙනස් වෙන දෙයක්. සමහරක් අයට එක එක කාලවලට එක්සෑම් තියෙනවා. ඒ වගේම තමයි අපි පාඩම් කරනකොට ගොඩක් උදේ පාන්දරම නැගිටලා පාඩම් කරන්න ගන්නවා. එහෙමත් නැත්නම් රැවෙලා පාඩම් කරන්න ගන්නවා. ඉතින් මේ වගේ දේවල් අනුව ටයිම් ටේබල් එක ගොඩක් වෙලාට එක්කෙනෙක්ට එක්කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි ටයිම් ටේබල් එකක් හදනකොට අපි අනිවාර්යයෙන්ම අපි දවස ඇතුළත කරන්න ඕනේ හැම දෙයක් මේ ටයිම් ටේබල් එකට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මේකට ඒ දේත් හරියට මැනේජ් කරගෙන පිළිවෙලට ටයිම් ටේබල් එක හදාගන්න ඉස්සලාම ඔයා මන්ත්‍රි ටයිම් ටේබල් එකක් හදාගන්න. මේකේ ඔයාට මුළු මාසෙම තියෙන දවස ඇතුළත් කරගෙන ඒ ටයිම් ටේබල් එක හරියට හදාගන්න. ඊට පස්සේ ඒ ටයිම් ටේබල් එකේ ඔයාට මොන හරි ඒ මාසය ඇතුළත මොන හරි එක්සෑම් තියෙනවා නම් ඒ එක්සෑම් ඊළඟට ඇසයින්මන්ට්ස් තියෙනවා නම් මේ හැම දෙයක්ම කලර් කෝඩ් කරලා ඔයාගේ ටයිම් ටේබල් එකට ඇතුළත් කරගන්න. ඒ වගේම තමයි අපි හැමතිස්සෙම පාඩම් කරලම හරියන්නේ නැහැනේ. අපි සමහරවිට එළියට යන්න ඕන වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ පවුලේ අයත් එක්ක ඔයාට කොහේ හරි ට්‍රිප් එකක් වගේ යන්න වෙනවා. එහෙමත් නැත්නම් කාගේ හරි බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. මේ වගේ දේවලුත් ඔයා වෙනම පාටකින් ඔයාගේ ටයිම් ටේබල් එකට ඇතුළත් කරන්න. එහෙම වුණාම ඔයා දන්නවා ඔයාගේ එක්සෑම් තියෙන මේ කාලේ එතකොට මම මේ කාලට කලින් මම පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. මේ කාලේ මගේ ඇසයින්මන්ට්ස් තියෙනවා. මේ දවසේ මට කාත් එක්ක හරි එළියට යන්න වෙනවා. එතකොට මට පාඩම් කරන්න වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ගොඩක් විදිහට මැනේජ් කරගෙන ඔයාගේ ටයිම් ටේබල් එකට ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ අපේ මන්ත්ලි ටයිම් ටේබල් එකට අපි හැම දවසම කරන හැම දෙයක්ම ඇතුළත් කරන්න බැහැනේ. ඉතින් එහෙම වුණාම අපි තව අපේ අද දවසට හරියන ටුඩු ලිස්ට් එකක් වෙනම හදා ගන්න ඕනේ. ඉතින් මේක හදාද්දී අපිට මේකට කොලම්ස් හතරක් ඇඩ් කරන්න පුළුවන්. පළවෙනි කොලම් එකේ ඔයාගේ ඔයා පාඩම් කරන නැත්නම් ඔයා අනිත් දේවල් කරන වෙලාව. ඒ වගේම තමයි දෙවෙනි කොලම් එකේ ඔයා කරන්න ඉන්න දේවල්. ඊළඟ තුන්වෙනි කොලම් එකේ ඔයා ඒ දේ කොච්චරක් කම්ප්ලීට් කළාද අපි පාඩම් කරා නම් පාඩම් කරන දේ චැප්ටර් මොකක්ද පාඩම් කළා නම් ඒක අපි කොච්චර පාඩම් කළා ඉවර කළාද. ඒ වගේම තමයි හතරවෙනි කොලම් එකේ ඔයාට මොන හරි කම්ප්ලීට් කළා ඉවර කරගන්න බැරි වුණා නම් ඒ දේවලුත් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයා උදේ පාඩම් කරන කෙනෙක් නම් ඒ වෙලාවටත් රෑ පාඩම් කරන කෙනෙක් නම් රෑ වෙලාවටත් ඒ වගේ ඔයාගේ ටයිම් එක ඔයාට හරියට දාගෙන මේ විදිහට ඔයාගේ මේ ටුඩු ලිස්ට් එක හොඳට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අපේ ටුඩු ලිස්ට් එකේ කම්ප්ලීට් කරපු නැති කොටස අරගෙන අපි ඊළඟ දවසේ ටුඩු ලිස්ට් එක ලියන්න යනකොට අපි ඒකෙන් බලලා මොනවද මට කම්ප්ලීට් කරගන්න බැරි වුනේ කියලා ඊළඟ දවසේ ටුඩු ලිස්ට් එකට අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ. එහෙම වුණාම අපිට ඊළඟ කලින් දවසේ කම්ප්ලීට් කරගන්න බැරි වුනේ ඒවා ඊළඟ දවසේදී අපිට කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා පාඩම් කරගෙන යද්දී ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ආව නම් ඔයා මොකක් හරි පාස් පේපර් එකක් හරි කරාදී මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් ඒක ඔයාට ටීචර්ගෙන් හරි ඔයාගේ යාළුවෙගෙන් හරි අහන්න ඕනේ කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ස්ටිකි නෝට් එකක් හරි අරගෙන නැහැමත් නැත්නම් ඔයාගේම ටුඩු ලිස්ට් එකේ වෙනම කොහේ හරි තැනක හරි මාක් කරගෙන ඒ දේ ඊළඟ දවසේ ඔයාගේ ටීචර්ගෙන් හරි යාළුවෙගෙන් හරි අහන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයගලන් හිතනවා නම් මේ වීඩියෝ එක තව කාටවත් උදව් වෙනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ තමයි මම මගේ ටයිම් ටේබල් එකේ ෆෝමැට් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකක් විදියට දාලා තියෙනවා. ඔයගල කැමති නම් ඒක ඩවුන්ලෝඩ් කරගෙන print කරගෙන ඔයගෙම කියලා ටයිම් ටේබල් එකක් ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගොඩක් මම මගේ YouTube channel එකේ change YouTube channel එකේ කරලා තිනවා. ඉතින් එන්න මගේ YouTube channel එකට subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් ඉතින් ඊළඟ study tips video එකේ ඉක්මනට හම්බෙමු.
I'm using two.